තොරතුරු විස්මය හා දැනුම සහිත වීඩියෝ නරඹන්න අද සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම රත්තරණින් පිරී ඇති බවට විශ්වාස කරන අතීත මායා ශිෂ්ටාචාරයට අයත් අතුරුදහන් වූ නගරයක් පිළිබඳ ඇමසන් වනාන්තරයෙන් සාධක සොයා ගැනීමට ජාත්‍යන්තර පරීක්ෂක කණ්ඩායමක් සමත්ව සිටිනවා. පෙරුවියන්ස් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ පේප්ට්‍රල්ස හඳුන්වන මෙම සැඟවුණු නගරය සොයා ගැනීමට 1950 දශකයේ සිටම ගවේෂණ සිදු කෙරුණු බවයි. ඉන්කා පුරාවෘත්තවලට අනුව අන්දීස් කඳු වැටියේ නැගෙනහිරින් පිහිටි ඝන වනාන්තරය තුළ මෙම රන්නගරය පිහිටන බව ප්‍රකාශ වෙනවා. වනචාරී ගෝත්‍රිකයන් ගැවසෙන මෙම ඇමසන් වනාන්තර කලාපය තුළට බාහිර පුද්ගලයන් ඇතුළත් නොවන අතර එය මාරාන්තික කටයුත්තක් ලෙසයි සැලකනු ලබන්නේ. වරක් එම වනයට ඇතුළත් වූ ඇමරිකානු ජාතික ඡායාරූප ශිල්පියෙකු වන ෆර්නෑන්ඩෝ වෙස් ගැලගස් පවසන්නේ බිහිසුණු බිය පහරවල් දිවි මකුළුවන් හා විෂකුරු උරුගයන් හේතුවෙන් තමන්ට ආපසු ඒමට සිදු වූ බවයි. එසේ වෙතත් පේට්‍රි නගරය පවතින බවට අනුමාන කළ හැකි කලාප ගුවන් දර්ශන මගින් සාධක සහිතව හඳුනා ගැනීමට හැකි වූ බවයි පරීක්ෂක කණ්ඩායම් පවසන්නේ. 1600 වසරේදී තබා ඇති වාර්තාවකට අනුව මෙම වනාන්තරයේ විශාල විල් දෙකකට මැදිව රන්නගරය පවතින බව ප්‍රකාශ වන අතර ගුවන් දර්ශනවලදී දැවැන්ත විල් දෙකට මැදිව දැකගත හැකිව ඇත්තේ විශාල කඳුවැටියක ලක්ෂණ බව සඳහන්. ඒ අනුව ලබන අගෝස්තු මාසයේ වන විට මෙම සැඟවුණු රන්නගරය වෙත ළඟාවීමයි පරීක්ෂක කණ්ඩායමේ අපේක්ෂාව වන්නේ. ඒ සඳහා ලෝක ප්‍රකට පුරා විද්‍යාඥයන් කණ්ඩායමක් සහ විශේෂිත හෙලිකොප්ටර් යාන භාවිතයට නියමිතයි. 2001 වසරේ වතිකානු කෞතුකාගාරයෙන් හමු වූ ඉපැරණි ලේඛනයකට අනුව මෙම සැඟවුණු නගරයේ පවතින රන් ප්‍රමාණය පිළිබඳ විශ්වාසනීය තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඒ අනුව මෙම රන්නගරයෙන් වස්තුව සොයාගත හොත් පේරු දේශයේ සංවර්ධිත රටක් බවට පත් කළ හැකි බවටයි පර්යේෂකයන් අදහස් දක්වන්නේ. දැනට පවතින වාර්තා අනුව මෙම රන්නගර කලාපයට ඇමසන් වනයේ ගෝත්‍රිකයන්ද ළඟාවීමක් සිදුවන්නේ නැහැ. ඒ එම නගරයට ළඟාවීම සාපයක් ඇතිවීමට හේතුවක් බව විශ්වාස කිරීමයි. කෙසේ වෙතත් අතුරුදහන්ව ඇති රන්නගරයට ළඟාවීම සැලසුම් කළ පරිදිම සිදු කරන බව පර්යේෂකයන් පවසා සිටිනවා.